ජීවමානු යේසු ක්‍රිස්තුස් වහන්සේගේ නාමෙන් අද දවසේ මා ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා. ස්වාමීන් වහන්සේගේ ප්‍රීතිය සතුට සමාදානයේ සමග දෙවියන් වහන්සේගේ සියලුම ආශිර්වාද පිරුණු දවසක් වේවා කියලා. ප්‍රමන්ත්‍ර අපේ දේවාක්‍යයට හැරෙමු. හෙබ්‍රව 6:11-12. නමුත් නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තුවේ නිසැකකම සඳහා එම උත්සාහවන්තකම පෙනෙනවාට අපි ආසා ඇත්තෙමුව. ඒ වනහයි නුඹලා අලස නොවී ඇදහිල්ලද ඉවසිලිවන්තකමද කරුණටගෙන පොරොන්දු උරුම කරගෙන සිටින්නන්ගේ අඩිපාරේ යන්නන් වෙන පිණිසය. ආමෙන්. ප්‍රමාන්තින අපි මේකට මාත්‍රයක් හොදා ගනිමු. දෙවියන් වහන්සේගේ පොරොන්දු ලබා ගැනීමට නම් එතන තිබෙන ප්‍රශ්නයක් අපි බලමු. දැන් මේකට උත්තරේ මොකක්ද කියන මාතෘකාව තුළ කොලොස්සිනි පදයේ කියනවා, නුඹලාගෙන් එකිනෙකා අන්තිම දක්වා බලාපොරොත්තු එකකම සඳහා එම උත්සාහවන්තකම පෙන්වන්නට අපි ආසා ඇත්තෙමු. නැත්නම් අපි කැමැත්තෙන් සිටිනවා මොනවටද? නුඹලා නිසැකකම තුළ අන්තිම දක්වාම සිටිනවාට. මොන නිසැකකමටද? ස්වාමින් වහන්සේගේ වචනය තුළින් ඔබට වුණා වූ පොරොන්දු සම්බන්ධව, දෙවියන් වහන්සේගේ වචනය තුළින් ඔබට වුණා වූ සියලු ආකාර ඒ පොරොන්දු ඔබගේ ජීවිතේ ඉෂ්ට වෙනකම් අන්තිම දක්වා. දැන් මෙතන අන්තිම කියලා කියන්නේ කුමක්ද? ලෝකයේ අන්තිම දක්වාද නැත්නම් ජීවිතයේ කෙළවර දක්වාද? මේ කතා කරන්නේ මෙතන පළමු දේ තමයි අන්තිම දක්වා කියන්නේ. මෙතන හැඟීමෙන්නේ අපිට තේරුම් ගන්න පුළුවන් අන්තිම දක්වා කියලා කියන්නේ පළමු කොටම ඒ පොරොන්දු, අපිටම යම් කිසි පොරොන්දුවක් ඒ පොරොන්දුව දෙසක බලා සිටිනවනම් ඒ පොරොන්දුව ඔබගේ ජීවිතය ඉෂ්ට වෙන තෙක්ම. අපි මේකට ගත්තොත් ජීවිතය අන්තිම දක්වාම කියලා, තොර ජීවිතය අන්තිම දක්වාම ඉඳලා ඒ අන්තිම මොහොතේ පොරොන්දු බල වැඩක් වෙන්නේ නැහැනේ. තේරෙනවද මං කියන දේ? මේ පොරොන්දුව ලබා ගත්තාම ඒ පොරොන්දුව ඔබේ ජීවිතය ඉෂ්ට වෙන තෙක්, ඒක තමයි අන්තිම දක්වා කියලා කියන්නේ මෙතනදී. ඒ අන්තිම දක්වා ඔබ පොරොන්දුව ඉෂ්ට වෙන තෙක් විශ්වාසවන්තව බණිසක කමතුල සිටිති. උදාහරණයක් ඇටියට දෙවියන් වහන්සේ ආබ්‍රාහම්ට පොරොන්දු වුණා නුඹ වර්ධනය කරනවා කියලා. එතකොට ඒ ඇටියට අපි දකිනවා ආබ්‍රාහම් බොහොම ඉවසීමෙන් බලාපොරොත්තු වෙන ඒ පොරොන්දුව දෙස ඒක ඉෂ්ට වෙනකම්ම බලා සිටය වාකාරය. දැන් මෙතන මම නැවත කියනවා අන්තිම දක්වා කියන්නේ ජීවිතයේ අන්තිම දක්වා නෙවෙයි, පොරොන්දුව ඉෂ්ට වන තෙක්, පොරොන්දු ලැබපු දවසේ ඉඳලා පොරොන්දුව ඉෂ්ට වන තෙක් නැත්තම් පොරොන්දුව ඔබ අල්ලා ගත්තා මොහොතේ ඉඳලා ඒ පොරොන්දුව ඉෂ්ට වන තෙක් ඔබ ඒක දෙස බලා සිටින්න ඕනේ. නිසැකකම කියලා කියන්නේ ඇදිල්ල තුල විශාල බලාපොරොත්තුවක්. ඒ කියන්නේ සැක නැතුව, අවිශ්වාසයක් නැතුව, අනුමාන කිරීමක් නැතුව, ඒකට වෙනත් අයගේ අදහස් එකතු කරගන්නේ නැතුව ඒ පොරොන්දු විතරක්ම තදින් අල්ලාගෙන සිටින්න ඕනේ. කියන්නේ නිසැකකම කියන්නේ ඔබ අතේ යමක් තිබෙනවා නම් ඒක ඔබ තදින් අල්ලා ගන්න කෙසේද, ඒක වටිනා දෙයක් හැටර අල්ලා ගන්න කෙසේද, ඒ වගේම පොරොන්දුව තදින් අල්ලා ගැනීම තමයි මෙතන නිසැකකම හැටියට ප්‍රකාශ කරන්නේ. ඒක තදින් අල්ලා ගැනීම, තේරුණාද? ඒක මේ සුළු තබන එක වෙන කොහරි තබන එක නෙවෙයි, තදින් අල්ලා සිටීම තමයි මෙතන කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ නිසැකකම තුළ බයිබලේ කියලා ඒ උත්සාහවන්තකම පෙන්වන්නද නිසැකකමේ උත්සාහවන්තකමක්. උත්සාහවන්තකමක් කියන්නේ වීර්‍ය කිරීමක්, උනන්දු වීමක්. ඒක පෙන්වන්නලු, ඒක දෙබනත පෙන්වන්න. ස්වාමිනී, ඔබ වහන්සේ මට වුණා මේ පොරොන්දුව මගේ ජීවිතේ, මගේ පවුල සම්බන්ධ, මගේ ව්‍යාපාරය සම්බන්ධව ස්වාමිනී ඉෂ්ටබනතෙක් මම උනන්දු වෙන් ඒ දෙස බලා සිටිනවා. මේක තමයි මෙතන කතා කරන්නේ. උත්සාහවන්තකම කියන්නේ ඒක තමයි. තේරුණාද? පොරොන්දු ඔබට වෙන්නත් පුළුවන්, ඔබගේ පවුලට වෙන්නත් පුළුවන්, ඔබගේ ව්‍යාපාර සඳහා වෙන්න පුළුවන්, ඔබගේ රැකියාව සඳහා වෙන්න පුළුවන්, කුමන දෙයක් ඔබ සම්බන්ධව
තේරුණාද? එතකොට ඒක ගැන උනන්දුවක් ආසාවක් ආව කොයි ලැබිච්ච දෙයක් කියලා පැත්තට තල්ලු කරන්න එපා. ඒක තදින් අල්ලාගෙන ඒක නිතර නිතර මතක් කරමින් ඔබ දේව අභිමුඛයේ බලා සිටින විට බයිබලයේ කියන එක තමයි දොළොස්වෙනි පාදේ කියලා. ඒව නැයි නබල අලස නොවි අන්න දැන් පේනවාද සමහර කටින් පොරොන්දු මේ අල්ලගන්ට ඔන් කම්මැලිකමක් දක්වනවා, අලසකමක් දක්වනවා. අර සමහර දරුවන් කැමටි කනලා කණ්ඩ කම්මැලි අම්මා මේ මේ කවනවා. සමහර ලොකු දරුවන්ට පව අම්මලා කවනවා. මේක ඇවිල්ලා අලසකම තේරෙනද? එනිසා වෙනත් කෙනෙක් පොරොන්දු ඔබ කරේ ඔබට සම්බන්ධ කරලා ඔබට ඒක ඉෂ්ට වෙන පිට පොරක් බඳින එක නෙවෙයි. ඔබ අලස නොවී ඔබ ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ඕන එක උත්සාහවන්තකම අපි කලින් බැලුවේ. ඔබ අලස නොවී ඔබ ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා ඇදිල්ලද ඉවිසිලිවන්ත කමද කරනවා. ඇදිල්ලත් දැන් මේ පොරොන්දු ඔබට ලබා ගන්නට නම් ඉවිසිලිවන්තකම සමග ඇදිල්ල තිබෙන්නත් ඕනේ. ආබ්‍රහම් කොතෙක් ඉවසවාද? ඔහුට උනා පොරොන්දු ඉෂ්ට කර ගැනීමට ඔය දේශ කොච්චර බලා සිටියාද? ඔහුට ඉවසීමක් ඒ සම්බන්ධ තිබුණාද? ඔබටත් එවැනි ඉවසීමක් සා ඒ වගේ ඇදහිල්ලක් තිබෙන්ට ඕනේ. පොරොන්දු නෝතනන් වහන්සේ පොරොන්දුව කඩනකොර උන්වහන්සේ අනිවාර්යෙන් මේක මගේ ජීවිතේ, මගේ ව්‍යාපාරය සම්බන්ධ, මගේ රැකියා සම්බන්ධ, මගේ පවුල සම්බන්ධ උන්වහන්සේ ඉෂ්ට කරනවාමයි කියන්නව්. ඒ දැඩි විශ්වාසයේ ඇදහිල්ල තුළබ සිටින්ට ඕන එක මෙතන කියන්නේ. එතර බයිබලේ කියන ඒ පොරොන්දු කනරගෙන පොරොන්දු උරුම කරගන්න සිටින අඩිපාර යන්නම් වෙන පිණිසේ පොරොන්දුව ලබාගත්තව මිනිස්සු ගියව අඩිපාරේ ඉවසීමෙන් 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 ගියව අඩිපාරක්. ඒක බොහොම අමාරුයි. තේමද? ආබ්‍රහම් කොච්චර කාලයක් සිටියාද පොරොන්දු ඉෂ්ට කරගන්න. ඒ වගේ අපිට යම් කිසි දවසක් යම් කිසි කාල පරිච්ඡේදයක් අපිට ඉන්න සිදි වෙයි. ඇයි එහෙම කාලයක් උන්වහන්සේ අපිට දීලා තියන්නේ? පොරොන්දුක් වුණාට පස්සේ ඒ කාලේ දී තිබෙන්නේ අපිට ඉවසීම තිබෙනවාද? අපිට ඇදහිල්ලක් තිබෙනවාද? අපි අතරමඟ ඉවසීම ඇදහිල්ල දෙකම නැති කරගෙන අපි වෙනත් විකල්ප මාර්ගයන් සොයාගෙන අපි යනවාද? අපේ ජීවිතයේ ස්ථීරත්වය බලන්ට පොරොන්දු කොතේ දුරට අල්ලන් ඉන්නවාද කියලා බලන්ටත් උන්වහන්සේට අවශ්‍යයි අපිව ටෙස්ට් කරලා සෝසි කරලා බලන්ට. තේරුණාද? ඒ නිසා ඔබ මොකද කරන්න ඕනේ? පොරොන්දු ලබවත මිනිස්සුන් ගිය අඩිපාරේ ඔවුන් හැම කෙනෙක් ගිය තියෙන ඉවසීමෙන් යුතුව. ඒ නිසා ඒ ඉවසීම තුළ ඔබට යම් කිසි දවසක් යම් කාලයක් ගත වෙයි. නමුත් කලබල වෙන්න එපා. දෙවියන් වහන්සේගේ වචනේ අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා, ඉෂ්ට වෙනවාමයි. ඒක උන්වහන්සේ කවදාවත් අපිව රවට්ටන්ට, මුලා කරන්ට, අපිව සනසන්ට අදහසින් බොරුවක් කියලා නැත. එනිසා මේ පොරොන්දු තදින් අල්ලාගෙන දෙවියන් වහන්සේ තුළ ඔබ උත්සාහ කරන්ට ඉවසීමෙන් යුතුව දරාගෙන ස්වාමින් වහන්සේගේ කැමැත්තට යටහත් වෙමින් ස්වාමින් වහන්සේ දෙසම බලා සිටමින් පොරොන්දු තදින් අල්ලාගෙන ඒක බිම තියන්නේ නැතුව අතරින් නැතුව තදින් අල්ලාගෙන සිටින්ට උත්සාහ කරන්න ඕනේ. ආමෙන්. ප්‍රාර්ථනා කරමු. ප්‍රේමවන්ත දෙවියන් මේ වචනේ ශාස්ත්‍රීය කරමු. මේ පොරොන්දුව අල්ලා ගැනීම සඳහා අපි හැම කෙනාටම ඔබ වහන්සේ උදව් කළ මැනව. අපගේ ජීවිතයේ ස්වාමිනේ ඉවසීම මදිකමට කමා කරමින් ඉවසීමෙන් ඇදහිල්ල වර්ධනය කරගෙන තදින් අල්ලා ගන්නට ස්වාමිනේ අපට වහන්සේ මේ පොරොන්දුව තදින් අල්ලාගෙන සිටමින් බලාපොරොත්තු අප ගොඩනගා ගන්නට බාපොට උපකාර කළ මැන. ඒ තුලින් මේ පොරොන්දුව අපගේ ජීවිතයේ සම්පූර්ණ අපි විශ්වාස කරමු. අපි බෝතලගෙන සිටි කරමු. මේ සෑම දිකන්නේ ස්වාමීන් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.